අයිබෝන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන IT ප්‍රෝටිස් සමග ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම කුෂාණී කෞශල්‍ය ප්‍රථම නව දහනිය ප්‍රෝටිස් සිරස්තල වෙත ප්‍රදේශ කිහිපයකට තද වැසි බියලි කාලකුණින් ආපදාවටපත් වුවන්ට සහන එජාපී ප්‍රතිපත්තිය අපේ පක්ෂ ප්‍රතිපත්තිය අනු තියෙනවා ඒක බොහොම ඍජු එක්සත් ජාති පක්ෂ සියලු දෙනාම එක ස්ථාවරක සිටින්නේ අලිමංකඩ ලුණු ඉලක්කයේ සපුරයි ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි සමග ප්‍රබල අකුණු සහ සුළන්ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අනාවැකී පළ කරන්නේ. සබරගමුව මධ්‍යම දකුණ ඌව බස්නාහිර වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ප්‍රබල අකුණු ඇතිවිය හැකි. ගිගරුම් සහිත වැසි ඇතිවන විට අකුණු සහ කෙටි කාලීන තද සුළං ඇතිවන බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අකුණු සහ සුළං මගින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසටද දැනුම් දෙනවා. අකුණු සහ සුළං ඇතිවන අවස්ථාවලදී එලිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටිය යුතුයි. කුඹුරු, තේවතු, ක්‍රීඩාපිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වලකින ලෙසට දැනුවත් කෙරෙනවා. රැහන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන උපකරණ භාවිතෙන් වැළකිය යුතුයි. හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා. වැසි සහිත කාලගුණයත් සමග අනතුරු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා. අනතුරු ඇගවීමේ නිවේදන පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩික්පිලි මහතා දැනුම් දෙන්නේ. වර්ෂා සහිත තත්ත්වයන් ස්ථාන කිහිපයක වාර්තා වෙලා තිබෙනවා. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ වල දත්ත අනුවත් පවතින තත්ත්වය සමගම තද සුළං සහිත අනතුරු ඇඟවීමේ නිවේදනයක් අද රාත්‍රී 11 වෙනතෙක් නිකුත් කරලා තිබෙනවා. මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම තවත් වැදගත් වෙනවා. මධ්‍යම සබරගමුව දකුණ බස්නාහිර සහ ඌව පළාත්වල වැසි සමග ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඉදින් පැය කිලෝමීටර් 70ක් 80ක් තරම් තද සුළං සහිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ආරක්ෂිත පියවර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. හදිසි අවස්ථාවක් ඇති වුවොත් 117 දුරකථන අංකය හෝ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් සමග අඛණ්ඩව සම්බන්ධ විය හැකි වෙනවා. විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයක් රට තුළ පවතින අවස්ථාවක බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව පීඩාවට පත් වුණා. ඉතින් මේ හේතුවෙන් පුද්ගලයන් 105කට වැඩි පිරිසක් මේ පිළිබඳ පීඩාවට පත්වීම වාර්තා වෙලා තිබෙනවා. ජල බහුසර 300කට වැඩි ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. සියලුම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා යම් පානීය ජල ගැටලුව පිළිබඳ යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳ 117 දුරකථන අංකයට සමග සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම දිවයිනේ බොහෝ පළාත්වල සවස දෙකෙන් පසුව වැසි සහිත තත්ත්වයන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම හෙට දිනේ තුලත් සබරගමුව මධ්‍යම දකුණ ඌව බස් සහිරසා වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි සහිත තත්ත්වයන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට දින තුලත් බලාපොරොත්තු වෙනවා. අලුත් අවුරුදු නැකත් අතරට පැළ සිටුවීමේ නැකතද මෙවර එක් කර තිබීම විශේෂත්වයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද පෙරවරු 11/14 දින සුබ නැකතට පැළයක් සිටුවීමට එක් වුණා. ජනාධිපති නිල නිවසේදී අද පෙරවරු 11:17ටයි පැළ සිටුවීමේ තුන්පොකුරු යෝගයේ යෙදී තිබුණේ. පැළයක් සිටුවා පරිසරය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව දිවයින පුරා ජනතාව ඉතා උනන්දුවෙන් නැකතට අනුව පැළයක් සිටුවීමට කටයුතු කර තිබුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය ප්‍රදේශයේ සත්චාරයක නිරතව සිටිනවා. බඹරකෙලේ ශ්‍රී මහා විහාරස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විහාරාධිපති පූජ්‍ය මීපනාවේ සුගතනන්ද ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. ආගමික වතාවත්වලින් අනුතුරුව අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගැනීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. මහා සංඝරත්නය අග්‍රාමාත්‍යවරයාටත් රටරත් සිත ප්‍රාර්ථනා කළා. නුවරඑළිය ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා.
කෝටි ගාණක් මං හිතන්නේ පිටරටට යනවා මේ ලංකාවේ මුදල් බීජ ගෙන්වන්න. ඉතින් ඒවා මං හිතන්නේ ශක්තිමත් කරලා කරොත් මං හිතන්නේ 99%ක්ම ඕනම රටක් දියුණු කරන්න පුළුවන් වෙන්නේ කෘෂිකර්මාන්තයේ. කෘෂිකර්මාන්තයේ ශක්තිමත් නගා සිටුවන්නට යම් වැඩපිළිවෙලක් විශේෂයෙන්ම දක්වන ඕනේ ගොඩක්ම වටිනවා කියන එකත් මේ මොහොතේදී අපි සිහිපත් කරන්නට කැමැති. ඉතින් ඒ වගේම නුවරලේ මහරෝවල මේ වෙනකොට තාම විවෘත කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේක ඔබතුමාගේ සුරතින් විවෘත කරගන්න යම් වැඩපිළිවෙලක් කඩිනමින් සිදු කරගන්නවා නම් ගොඩාක්ම වටිනවා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ වි එක්සත් ජාතික පක්ෂය ඍජු ප්‍රතිපත්තියක් සහිත පක්ෂයක් බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මඩකලපි පැවති මාධ්‍යමකදී ඒ මහතා ප්‍රකාශ කළේ පුද්ගලයන් ඉලක්ක කරගනිමින් පක්ෂය තීන්දුව නොගන්නා බවයි. ඒ කූට ක්‍රියා යම් මත එවනවා. මම වගකීමකින් කියන එක්සත් ජාතික පක්ෂය එවැනි කිසි දෙයක් ඒ වගේ කළ නැහැ. ඒක කරන්න පුළුවන් අපේ පක්ෂෙද මිසක් අපේ පක්ෂයේ බෝඩ් ලෑලි වලින් දුවන කට්ටිය නෙමෙයි. අපේ පක්ෂ ප්‍රතිපත්ති අනු තියෙනවා. ඒක බොහොම ඍජු එක්සත් ජාතික පක්ෂ සියලු දෙනාම එක ස්ථාවරක සිටින්නේ. ඒකට තමයි ඒකාබද්ධ සියලුම එකතු වෙලා තියෙන්නේ. අපි අනිත් පක්ෂ දෙස බලන්නේ අපි අපේ පක්ෂේ තියෙන ශක්තිය තමයි පාවිච්චි කරන්නේ. ඒ පැත්ත එක්කෙනෙමේ 10 දිනක් දැම්මත් ප්‍රශ්න නැහැ. මොකෝ අපි දාන පුද්ගලයා තමයි අපි දන්නේ ඒක ජයග්‍රහණය කරන්න කියන එක. මේ අවස්ථාවේදී අප පුද්ගලීය ඉලක්කය කළ වැඩ කරන එක නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. කොහොමද අපි ශක්තියෙන් ඉදිරියට ගෙනියන්නේ? අප හිතන්නේ අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන අපේ අපේක්ෂක තමයි ජයග්‍රහණය කරන්නේ. මාන්තේ ලුණු සමාගමේ අලිමංකඩ ලුණුලේ වාය මේ වසරේ මෙට්‍රික් ටොන් 18,000 ඉලක්කයක් සාර්ථකව සපුරා ගනිමින් සිටිනවා. මාන්තේ ලුණු සමාගම පසුගිය වසර දෙකේදී මෙට්‍රික් ටොන් 18,000කින් වාර්ෂික ඉලක්ක සපුරා ගනු ලැබුවා. වියලී කාලගුණයත් සමග මේ වන විට ඒ අසුණු නෙලීමේ සමය උදා වී තිබෙනවා. සෙවකින් රසක් ඒ සඳහා දායක වී සිටිනවා. දිවයිනේ සසු ලේවායන්ද ඇතුළුව දැන්ට වාර්ෂිකව මෙරට නිෂ්පාදනය කෙරෙන ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 160,000ක්. මාන්තේ ලුණු සමාගමේ ඉලක්කය 2024 වන විට ශ්‍රී ලංකාවේ ලුණු අවශ්‍යතාව සම්පූර්ණ කිරීමයි. ඒ සඳහා අලිමංකඩ තවත් ලුණු ලේවායක් ආරම්භ කිරීමටද රජය සැලසුම් කර ඇති බව මාන්තේ ලුණු සමාගමේ සභාපති එම්.එම්. අමින් මහතා පවසනවා. 100% අපි ඉම්පෝට් කරනවානේ. ඒ ඉම්පෝට් එක නවත්තන්න ඕන කියලා. ඒ ඉම්පෝට් එක නවත්තන අපි නිෂ්පාදනය වැඩි කරන්න ඕන. නිකන් ඉම්පෝට් එක නවත්තන්න බෑ. නිෂ්පාදනය වැඩි කරන්න දෙන්න අපිට පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. 2022 මේ ඉම්පෝට් කරන 20%ම අපි අනිවාර්යයෙන්ම නවත්තනවා. මෙවර විට අලිමංකඩ ලුණු ලෙවාහි සේවකයන් 250ක් පමණ සේවය නියුතුව සිටිනවා. තමන්ට රැකී අවස්ථා හිමිවීමෙන් ඉමා සතුටට පත්ව සිටින බවයි ඔවුන් පවසන්නේ. රාමනවරම් බටකචීලේ ඉඳ වාරණන් මගේ වයස අවුරුදු 44යි. මට ළමයි 4 දෙනෙක් ඉන්නවා. මෙතන වැඩ ටික මං හොඳින් කරනවා. මෙහෙට ආවට පස්සේ තමයි මං සන්තෝෂෙන් ජීවත් වෙන්නේ. නාං කොණාවෙල් කාන්දිරාමනි 2015 ඉඳන් මම මෙතන වැඩ කරනවා. මම හුඟක් අමාරුවෙන් ජීවිතේ පටන් ගත්ත කෙනෙක්. මේ රස්සාව නිසා මං හොඳින් ජීවත් වෙනවා. කරමගුරුජි මේක වරණේ ඉඳ වාරණ බස්සල යන බර වේලෙක් මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. අවුරුදු 2ක් මම මෙතන වැඩ. මෙහි වැඩ කරලා තමයි මම මගේ පවුල ජීවත් කරන්නේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් හිසතෙල් ගෑමේ නැකත අනිද්දාට යෙදී තිබෙනවා. ප්‍රතිරක්ෂා සඳහා පිටත් යෑමේ නැකත යෙදී තිබෙන්නේ අප්‍රේල් 18 වනදාටයි. හිසතෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 17 වනපදාදා පෙරවරු 7:40ටයි. නැගෙනහිර දිශාව බලා හිසට කොහඹපත්ද, පයට කොළුන්පත්ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණින් සැරසී කොහඹපත්්‍යුෂ මිශ්‍ර නානුදගා ස්නානය කිරීම යහපත් බව සඳහන්. අවුරුදු නැකත් අනුව රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් 18 වන බ්‍රහස්පතින්දා පෙරවරු 4:52ට යෙදී තිබෙනවා. නැගෙනහිර දිශාව බලා පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මිශ්‍ර කිරිබතක් අනුභව කර රැකී රක්ෂා සඳහා පිටත්ව යාම සුදුසු බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ. කඹුරුපිටිය රන්සෑගොඩ දකුණු ප්‍රදේශයේ සිදු වූ ගැටුමකින් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද අලුයම 4:10ට පමණයි මෙම ගැටුම සිදුවැත්තේ. ප්‍රදේශයේ සිදු වූ බෝරු පොලක් ආසන්නයේ වෑන් රථයකට සහ නිවසකට ගිනි තබා ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන් තුවාල ලැබූ කාන්තාවන් 2 සහ පිරිමි පුද්ගලයන් 7 රෝහල්ගත කෙරුණා. මාතර, අකුරැස්ස සහ කඹුරුපිටිය යන රෝහල් වෙත ඔවුන් ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.
සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ. කඹුරුපිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මේ අතර අවුරුදු සමයේ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කෙරෙන රෝගීන් සම්බන්ධයෙන් ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනි පුෂ්පා රම්‍යා නිසොයිසා මහත්මිය මෙසේ අදහස් පළ කළා. ඒ ITN 7 වෙනි පැය වැඩසටහනට එක් වෙමින් සංඛ්‍යාලේඛන බැලුවොත් 413ක් 13-14 කියන දෙදින තුලදී පැමිණලා තිබෙනවා. ඒක පසුගිය අවුරුද්දට සාපේක්ෂව බලනකොට 6%ක වැඩිවීමක් පෙන්නුම් කරත් දැන් අපේ එදිනදා එන රෝගීන් සංඛ්‍යාව තියෙන ඒතකොට බැලුවොත් අර අඩුවක් කියන එක තමයි අපිට පෙන්නුම් කරන්නේ. නමුත් නේවාසික රෝගීන් සංඛ්‍යාව 203ක් ඒක 15%ක් වැඩි වෙලා තියෙනවා. හැබැයි හිංසන ක්‍රියා 35%ක් අඩු වෙලා තියෙනවා. ඒතකොට ඒ ගැන අපි සතුටු වෙනවා. හැබැයි ගිනි කිලි අනතුරු ගිය අවුරුදු 1යි මේ අවුරුදු 6ක් වාර්තා වෙලා තියෙනවා. පෙර වසරවලට සාපේක්ෂව මෙවර නීති විරෝධී මත්පැන් අලවිය කැපිපෙන ලෙස අඩු වී ඇති බව සුරාපද දෙපාර්තමේන්තුව පවසනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය සෙනසුරාදා සිට අද උදෑසන දක්වා බලපත්‍රලාභී මත්පැන් අලවි සැල්වලට තහනමක් පනවා තිබුණා. එය කඩකිරීම සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් නොවූ බවයි සුරාපද නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ. මේ කරුණ අධීක්ෂණය කිරීම සඳහා දිවයිනේ පළාත් 9ට අදාළ අති විශාල සුරාපදු නිලධාරීන් සංඛ්‍යාවක් අපි යොදවා තිබුණා. 1200ක පමණ සේනාංකයක් අපට වාර්තාව තිබෙන ආකාරයට මෙම අවුරුදු උත්සව සමයේ ඉතාමත් සුවිශේෂී බලපත්‍රලත් ස්ථාන සම්බන්ධයෙන් අක්‍රමිකතා කිසිවක් අපට වාර්තා නොවූ වසරක් හැටියටයි මේ වසර සලකන්නට පුළුවන්කම තිබෙනවා. සුරාපදු බලපත්‍ර ලත් ස්ථාන අධීක්ෂණයට අමතරව සුරාපදු නිලධාරීන්ට විශේෂයෙන් නියෝග කොට තිබුණා නීති විරෝධී මත්පැන් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තහනම් සිදු කරන්න ඒ ප්‍රදේශවල යනු අපට වාර්තා වී තිබෙනවා. තවමත් ලැබෙමින් පවතින සංඛ්‍යාලේඛන දිවයින පුරා පසුගිය වසර තරම් නැතත් කිසියම් නීති විරෝධී මත්ද්‍රව්‍ය ග්‍රහණ සංඛ්‍යාවකුත් සිදු කර තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවත් මේ කරුණ සම්බන්ධයෙන් ඉතාමත් දැඩිව ක්‍රියාත්මක වන අවසර සමය තුළ ඒ අනුව නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන අවධියෙන් සිටීම හේතු කොටගෙන දිවයින පුරා නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය පිළිබඳ මනා පාලනයක් සිදු වූ බව අපිට කියන්නට පුළුවන්. ගම්බිම් බලාකීය ජනතාවට යළි පැමිණීම සඳහාද ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි. ලංකා ගමනාගමන මණ්ඩලයේද අතිරේක බස් රථ රැසක් යොදවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ මහතා. අවුරුදු සමය තුළ මා ජනතාව ශ්‍රී ලංකාවෙන් ප්‍රවාහන සේවා සැපයීම සිදු කරමින් පවතිනවා. ගම්බිම් බලාගිය ජනතාව නැවත එන්න ඉවරාදී සියලුම ඩිපෝවල දැනුම් දීලා තියෙනවා උපරිම සේවා පවත්වන්න කියලා. ඊට අමතරව මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ සුවිශේෂී නිලධාරීන් කිහිප දෙනෙක් වැඩි සෙනඟක් ගැවසෙයි කියලා බලාපොරොත්තු වන ඇතන් බදුල්ල මහනුවර ගාල්ල මාතර කියන තැන්වලට පිටරට කරලා යවනවා. ඒ දවස්වලට විශේෂ අධීක්ෂණයක් කරන්නේ ඒ ඩිපෝවල බස් මදිනම් කොළඹ මධ්‍යම බස් නැවතුම් පටුනොත් බස් යයිවල කටයුතු. වී මිලදී ගැනීම සඳහා සියලු ගබඩා අනිද්දා සිට යළි විවෘත කරන බව වී අලවි මණ්ඩලය ප්‍රකාශ කළා. එතැන් සිට මාසයක කාලයක් අකණ්ඩව ගබඩා විවෘත කර තිබෙන බවයි වී අලවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා සඳහන් කළේ. 17 වෙනිදා සියලුම ගබඩා නැවත විමය දිනීම සඳහා විවෘත කරනවා. අනතුරුව බලාපොරොත්තු වෙනවා මාසයක කාලයක් දිගින් දිගටම ගබඩා විවෘත කරලා තියන්න. ඒ කාලය ඇතුළත අවශ්‍ය වුණු ජංගම මිලදී ගැනීම මධ්‍යස්ථාන පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. කිසිම කරවලයක් කරදරයක් නැතුව ගොවියන්ට අපහසුතාවකට පත් නොවන පරිදි මිලදී ගැනීම සිද්ධ කළා. අපි තම සතුටෙන් පසු වෙන ආයතනයක් විදිහට මෙවර ගොවියන්ගෙන් අපිට මැසිවිලි චෝදනා ලැබුණ නැහැ මිලදී ගැනීම ගැන. සිංහල අවුරුද්දෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා සහල් නිෂ්පාදන කටයුතු සඳහා වියලිය මණ්ඩලය අලුත් පියවරක් ඉස්සරහට තියන්න. සහල් නිෂ්පාදනය ආරම්භ කරන්න කටයුතු කරමින් ඉන්නවා. මේ දවස්වල සැලසුම් සකස් කරමින් ඉන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි ලංකාවේ හොඳම වී මිලදී ගන්න වියලේ මණ්ඩලය. නමුත් පහුගිය කාලේ ඉතිහාසය පුරා මේ වී නැවත පාරිභෝගිකයන් අතර සහල් විදිහට පත්වීමක් දක්ින්න ලැබුණේ නැහැ නියමාකාරයෙන්. අපි අතරමැදියන්ට තමයි මේ වී නැවත ලබා දුන්නේ සහල් පාට පරිවර්තනය කරන්න. නමුත් අපි විශ්වාස කරනවා වියලේ මණ්ඩලයේ විදිහට සහල් නිෂ්පාදනය ආරම්භ කළොත් අපිට පාරිභෝගිකයන් ඉතාම හොඳ සහල් අඩුපිළිකට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. වී අලෙවි මණ්ඩලයෙන් මිලට ගන්නා වී තොග සහල් බවට පත්කර වෙළඳපොළට නිකුත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී එය අඛණ්ඩව සිදු කරන බවද සභාපතිවරයා සඳහන් කළා. පාරිභෝගික ජනතාවට ඉහළ ගුණාත්මක බවින් යුත් සහල් ලබා දීම ප්‍රධාන අරමුණයි. වෙළඳපොළේ සහල් මිල පාලනයද එමගින් අපේක්ෂා කෙරෙනවා. ඝන ආහාර හා අර්ධ ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ජූනි මාස පළමුවනදා සිට ක්‍රියාත්මක බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
ගණ ආහාර හා අර්ධ ගණ ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා අත්සන් තැබුවා. එම වර්ණ සංකේත ක්‍රමය පසුගිය දිවනදා සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව තිබුණේ. ගැසට් නිවේදනය භාෂාවලට පරිවර්තනය කිරීමේ ප්‍රමාදයක් හේතු වෙනුයි ජුනි මාස පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත්තේ. අජින් රාත්‍රියේ නවයේදී ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk